අද ලංකා ගුරු සේවා සංගමය ලෙස මේ මාධ්‍ය හමුව කැඳවන්න තීරණය කරේ අපේ රටේ විශාලතම ණය දෙන සමපකාර සමිතිය අධ්‍යාපන සමපකාර සමිතියේ මතුවලා තිබෙන තත්ත්වයන් පිළිබඳව කරුණු පැහැදිලි කරන්න. මේ මාධ්‍ය හමුවට මා සමග සහභාගී වෙනවා ලංකා ගුරු සේවා සංගමේ සභාපති ධම්මික අලහප්පරුණ සහෝදරයා. දැන් 2019 ජුනි මාසේ 2019 ජුනි මාසේ 30 වෙනිදා මේ සමිතියට එවකට පොහොට්ටුවේ ගුරු සංගමේ මහා සභාවක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් තේරීපත් වුණා. ඒ පැවතිච්ච නිලවරණින් ජයග්‍රහණය කරලා මේ රටේ විශාලතම ණය දෙන සමපකාර සමිතිය අධ්‍යාපන සමපකාර සමිතියට පොහොට්ටුවේ නිල මහා සභාවක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් තේරීපත් වුණා. ඒ මහා සභාවේ අපිත් නියෝජනය කරා. නමුත් බහුතරය හිමි වුණේ පොහොට්ටුවට. ඒ අනුව ඔවුන් තමයි ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය නියෝජනය කරේ සහ ප්‍රධාන නිලතල හෙබෙව්වේ. අපේ 6 දෙනෙක් හිටියට ඔවුන් ඇත්තරම මේකේ නිෂ්ක්‍රීය තත්ත්වයේ තමයි තිබුණේ. උද බහුතරය 15 දෙනෙක්ම පොහොට්ටුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ප්‍රධාන නිලතල දැරුවේ ඔවුන්. ඒතකොට මේ 2019 ජුනි මාසේ 30 වෙනිදා පත්වෙච්ච මහා සභාව සහ අධ්‍යක්ෂ මණ්ඩලය ජුනි මාසේ 29 වෙනකොට 2022 ජුනි 29 වෙනකොට ඔවුන්ගේ දුරකාලය අවසන් වුණා. ජුනි 29ට කලින් නිලවරණයක් ඡන්දයක් තියලා නැවත අලුත් මහා සභාවක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් තෝරාපත් කරගන්න ඕන කරන කටයුතු සිදු කළ යුතුව තිබුණා. නමුත් ඒක කළේ නැහැ. දැන් හරියටම 2022 ජුනි මාසේ 29 වෙනිදාදලා බැලුවොත් හරියටම මා අවුරුදු දෙකක් මේ මාසේ 29 වෙනිදාට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා අපේ රටේ විශාලතම සමාජීයයක් සහිත ඒ වගේම විශාලතම මූල්‍ය වත්කම් සහිත අධ්‍යාපන සමපකාර සමිතිය ණය දෙන සමපකාර සමිතිය දකුණු ආසියාවේ විශාලතම ණය දෙන සමපකාර සමිතිය මේ අධ්‍යාපන සමපකාර සමිතිය අද වෙනකොට අයාලේ යන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. නීති විරෝධී පාලනයක් මේ සමිතිය තුල අද වෙනකොට නිර්මාණය කරලා තිබෙනවා. පැවතුණු පොහොට්ටු ආණ්ඩුවත් වර්තමාන අලි පොහොට්ටු ආණ්ඩුව. මේ ආණ්ඩු දෙකම පැවතුණු පොහොට්ටු ආණ්ඩුවත් ඒ වගේම වර්තමාන අලි පොහොට්ටු ආණ්ඩුවත් කියන මේ දෙකම දැන් මේ සමිතිය නීති විරෝධී අතුරුපාලක මණ්ඩලයක් මේ සමිතිය හරහා ක්‍රියාත්මක කරමින් සමිතිය නැතිවංගස්ථාන කරමින් තිබෙනවා. අපි රනිල් වික්‍රමසිංහටයි රාජපක්ෂලටයි අවධාරණය කරනවා 200,000කට වැඩි අධ්‍යාපන සමපකාර සමිතියේ සමාජිකින්ගේ මුදල් එක්ක මේ විදියට ඕන විදියට පිස්සු කෙලින් ඉඳ තියන්න අපි සූදානම් නැහැ. විශේෂයෙන් දැන් මේ රට රනිල් රාජපක්ෂලගේ බූදලයක් බවට පත් කරගෙන තිබෙනවා. විදුල රණ්ලේ කෑලි කරලා විකුණන්න හදනවා. NLDB එකේ සතු ඉඩම් ටික විකුණන්න හදනවා. ටෙලිකොම් එක විකුණන්න හදනවා. රක්ෂණ සංස්ථාව විකුණන්න හදනවා. වරාය විකුණලා තියෙනවා සහ ඉතුරු වෙලා තියෙන ටිකත් විකුණන්න හදනවා. ඒක රටේ සියලු සම්පත් විකුණා දමමින් මේ රට තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන කටයුතු කරමින් තිබෙනවා. ඒයිට නොදැවෙනි ඔවුන්ගේ ගෝල බාලයෝ ටික මේ අධ්‍යාපන සමපකාර සමිතියේ දැනටපත් කළ තියෙන 11 දෙනෙක්ගේ මේ අතුරුපාලක මණ්ඩලය මහත්තුරු ටිකත් කටයුතු කරමින් තියෙන්නේ එහෙම. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන්න තමයි අද අපි මේ මාධ්‍ය හමුව කැඳවුවේ. දැන් ඉතාම පැහැදිලිව මේ සමිතියේ අතුරු ව්‍යවස්ථාව අනුව මේ තිබෙන්නේ අතුරු ව්‍යවස්ථාව. අධ්‍යාපන සමුපකාර සමිතියේ සංශෝධිත අතුරු ව්‍යවස්ථාව. මේ අතුරු ව්‍යවස්ථාවට අනුව මෙහි 5 1 10 කියන වගන්තියට අනුව මේ සමිතියේ කාලය ඉක්ම වුණාට පස්සේ, කියන්නේ අවුරුදු 3 සම්පූර්ණ වුණාට පස්සේ, මහා සභාවක කාලය අවසන් වුණාට පස්සේ මේ 5 1 10 නිවරදිව නිරවුල්ව පැහැදිලි කළ තිබෙනවා. 3 දෙනෙක්ගේ සමපකාර නිලධාරීන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සමන්විත 3 දෙනෙකුගේ අතුරුපාලක මණ්ඩලයක් පත් කරන්න ඕන. ඒ 3 දෙනාගේ අතුරුපාලක මණ්ඩලයේ කටයුත්ත තමයි, වගකීම තමයි මාස 6ක් ඇතුළත නිලවරණය පවත්වන්න ඕනේ. මේ සමිතියේ ඡන්දේ පවත්වලා සමාජිකයට මේකේ වගකීම් ටික බාර දෙන්න ඕනේ. මේක තමයි මේ අතුරු ව්‍යවස්ථාව කියන්නේ. දැන් නලින් ප්‍රනාන්දු සමපකාර ඇමතිගේ එයාගේ සුවචකීකරු
සුරතලියක් බවට පත් වෙලා ඉන්න සමපකාර කොමසාරිස්වරිය ආශා හපුආරච්චි සමපකාර කොමසාරිස් ලියුමක් දහනවා මෙහෙම. පහුගිය දවස්වල ඒ කියන්නේ 2024 තුන්වෙනි මාසේ 26 වෙනිදා 2024 3 26 සමපකාර කොමසාරිස් ආශා හපුආරච්චි නලින් ප්‍රනාන්දු සමපකාර ඇමතිගේ සමපකාර කොමසාරිස්වරිය ලියුමක් දහනවා. මොකද ලියුමේ ගන්නේ? මේකේ මේ කියනවා මේ ලියුමේ මෙහෙම කියනවා, ප්‍රාග්ධන ස්වරූපේ නව ව්‍යාපෘති ආරම්භ කිරීමක් මෙම වර්ෂයේදී සිදු නොකළ යුතුය. එන මේ 2024 වසරේ නව ව්‍යාපෘති ආරම්භ කිරීමක් සිදු නොකළ යුතුය මේ සමිතිය. ඒ කියන්නේ මොකක්ද? එකක් මේ නෝන මහත්තයාගේ කතා මේ ලියුමේ එක පැත්තකින් කියනවා මේ අවුරුද්ද පුරාවටත් මේකේ ඡන්ද නැහැ. අවුරුදු දෙකක් ඡන්ද නැහැ. අතුරු හොර අතුරු පාලක මණ්ඩල නීති විරෝධී අතුරු පාලක මණ්ඩලයක් පත් කරලා තිබෙනවා. මේ මම කියපු අතුරු ව්‍යවස්ථාවට පටහැනි 3 දෙනයි පත් කරන්න පුළුවන්. 11ක් ඉන්නවා මේ සමිතියේ දැන් අතුරු පාලක මණ්ඩලේ. ඊළඟට කියනවා මේකේ නව ව්‍යාපෘති ආරම්භ කරන්න බෑ. මොකද්ද කියන්නේ? ප්‍රාග්ධන ස්වරූපේ නව ව්‍යාපෘති ආරම්භ කිරීමක් මෙම වර්ෂයේදී සිදු නොකළ යුතුය. ප්‍රාග්ධන ස්වරූපේ නව ව්‍යාපෘති ආරම්භ කරන්නත් බෑ. ඒතර අවුරුද්ද පුරාවට ප්‍රාග්ධන ව්‍යාපෘති ආරම්භ කරන්න බෑ කියන ගමන් අවුරුද්ද පුරාවට ඒක කරන්න බෑ කියන එකෙන් අදහස් වෙන්නේ ඡන්ද නැහැ නේද? රනිලුත් හොඳ ආදර්ශයක් දීලා තියෙනවනේ. ගිය අවුරුද්දේ මාර්තු මාසේ 9 තියන්න තිබුණු ප්‍රාදේශීය සභාව පළාත් පාලන ඡන්දේ ඒක නැති කරා. ඒ වගේම දැන් එයාගේ සමපකාර ඇමතිගේ රනිල්ගේ සමපකාර ඇමතිගේ සමපකාර කොමසාරිස්වරියක් කියනවා මේ අවුරුද්දේ ඡන්ද නැහැ. ඡන්ද නැහැ කියන එක මේ වගන්තිය කියලා නෑ. හැබැයි මේ වගන්තිය ඇතුලේ වක්‍රෝත්තියෙන් කියනවා මේ අවුරුද්දේ ඡන්ද නැහැ කියන ගමන් එයා කියනවා ප්‍රාග්ධන ස්වරූපේ නව ව්‍යාපෘති ආරම්භ කරන්න බෑ. අපි දැන් ආනවා මේ නෝන මහත්මියගෙන් සමපකාර කොමසාරිස්ගෙන් අපි අහනවා, සමපකාර ඇමති නලින් ප්‍රනාන්දුගෙන් අපි අහනවා, දැන් මේ අවසර දීලා තියෙන නව ව්‍යාපෘති වලට නෙමෙයිද? දැන් මේ අවසර දීලා තියෙන නව ව්‍යාපෘති වලට නෙමෙයිද? මා සතුව තිබෙනවා මොවුන් මේ පහුගිය දින කීපයේ තිස්සේ දීපු නව ව්‍යාපෘති විශාල ප්‍රමාණයක්. නව ව්‍යාපෘති විශාල ප්‍රමාණයක්. එකක් තමයි මේ සමිතියේ මේ ප්‍රධාන කාර්යාලය. මේ සමිතියේ ප්‍රධාන කාර්යාලය ප්‍රධාන ගොඩනැගිල්ල ඔවුන්ගේ පැත්තෙන් 2024 වසරේ ප්‍රාග්ධන වියදම් මේ සමපකාරී සමිතියේ අතුරුපාලක මේ නීති විරෝධී හොර අතුරුපාලක මණ්ඩලය 2024 5332 කියන අධ්‍යක්ෂ මණ්ඩල අතුරුපාලක මණ්ඩල තීරණයක් අරගෙන තියෙනවා මේ වසරේ ප්‍රාග්ධන වියදම් කාර්යාල මේ වියදම් ඇස්තමේන්තුව මගින් ප්‍රධාන කාර්යාලයේ ගොඩනැගිලි නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 350ක් වෙන් කරලා තියෙනවා. එතකොට දැන් සමපකාර කොමසාරිස් කියන ප්‍රාග්ධන ස්වරූපයේ මේවා කරන්න බෑ. හැබැයි දැන් ගොඩනැගිල්ල නවීකරණය කරන්න මිලියන 350ක් වෙන් කරලා තියෙනවා. ඊළඟට මේ ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා මුල් වටේ පළමුව බාර දීලා තිබුණේ ශ්‍රී ලංකා ජාතික සමපකාර මණ්ඩලය තමයි. උපදේශන කටයුතු බාරදේ ශ්‍රී ලංකා ජාතික සමපකාර මණ්ඩලය. ඊට පස්සේ ඒකෙන් වැඩේ හරියට කරන්නේ නැහැ කියලා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට මේ වැඩේ බාර දෙනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේ ව්‍යාපෘතියේ තිබුණ අවිධිමත්කම, මේකේ තිබුණ විවිධ ගැටලු සහගත තත්ත්වයන් නිසා ඔවුන් මේ සම්බන්ධ වාර්තා දෙන එක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ දැන් මොකද්ද කියන්නේ? ඊට පස්සේ දැන් කියනවා නව උපදේශක ආයතනයක් තෝරගන්නවලු, පෞද්ගලික ආයතනයක් නව උපදේශක ආයතනයක් විදිහට තෝරගන්නවා සමපකාර කොමසාරිස් සමපකාර ඇමතිගේ උවමනාවට. දැන් මේ හොර අතුරුපාලක මණ්ඩලය ටෙන්ඩර් කැදවීමකින් තොරව, විධිමත් පටිපාටිකින් තොරව සමපකාර ඇමතිගේ උවමනාවට. අපි දන්නේ නැහැ ඇමතිත් එක්ක මේ සමාගමේ මොන ගනුදෙනු තියෙනවද කියලා. අපි හිතනවා, අපි සැක කරනවා එවැනි විවිධ යටි ගනුදෙනු තියෙන පෞද්ගලික සමාගමක්. මම පෞද්ගලික සමාගමේ නම කියන්නේ නැහැ, අවශ්‍ය නම් කියන්නත් පුළුවන්. ඒ බෝඩ් තිරණේ ඒ පෞද්ගලික සමාගමේ නම මෙතන සඳහන් කරලා තිබෙනවා. පෞද්ගලික සමාගමත් තෝරගන්න ටෙන්ඩර් කැඳවීමකින් තොරව අපි කියනවා මේ නීති විරෝධී මෙබැනි මේ වියදම් අනුමත කරපු කොමසාරිස්වරියට අපි කියනවා කරුණා කරලා මේවට උත්තර සපයන්න සූදානම් වෙලා ඉන්න. ඊළඟ එක තමයි මේ සමිතියේ පරිගණක ක්‍රියාවලිය.
මේ පරිගණක ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා මේ මාසතුව තිබෙන්නේ ඊට අදාළව අරගෙන තිබෙන බෝඩ් තීරණය සහ මේ නිකුත් කළ තියෙන වවුචරේ මුදල් රුපියල් මිලියන 39ක් රුපියල් 39 මිලියන 396,205.69ක් රුපියල් මිලියන 39කුත් 396,205ක් ව්‍යාපෘතිය මේ පරිගණක ව්‍යාපෘතිය සඳහා මොවුන් මුදල් දීලා තිබෙනවා බෝඩ් තීරණ අරගෙන තිබෙනවා අධ්‍යක්ෂ මණ්ඩල තීරණ 2024/4/292 කියන අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව දැන් අපි අහනවා සෝපකාර කොමසාරිස්වරිය මේ ව්‍යාපෘති ආරම්භ කළ තිබෙනවා හැබැයි එයා ලියුමක් දානවා මාර්තු මාසේ 26 වෙනිදා ප්‍රාග්ධන ස්වරූපයේ ව්‍යාපෘති ආරම්භ කරන්න බෑ කියලා. උටර දැන් මේ පරිගණක ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 39කට වැඩිය වෙන් කළ තිබෙනවා වියදම් කළ තිබෙනවා. අපි අහනවා මේ වරුමත කරේ කොහොමද කොමසාරිස්වරිය? හරිද මේ විදිහේ නීති විරෝධී කටයුතු විශාල ප්‍රමාණයක් සමිතිය තුළ සිදුවෙමින් තිබෙනවා. විතරක් නෙමෙයි දැන් මේ පරිගණක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඒ වගේම මම කලින් කියපු ගොඩනැගිල්ල නවීකරණය කිරීම සම්බන්ධයෙන් සමූපකරණ පනතේ 46 වෙනි වගන්තිය අනුව 46.1 පරීක්ෂණයක් සිදුවෙමින් තිබෙනවා. සමූපකාර ආයතනයක යම් වංචාවක් හෝ දූෂණයක් හෝ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවෙලා තිබෙනවා නම් ඊට අදාළ පරීක්ෂණය තමයි 46.1 පරීක්ෂණය. දැන් 46.1 පරීක්ෂණයක් යන අතරතුර තමයි මේ වියදම් කරමින් මේ මුදල් ගෙවමින් තිබෙන්නේ. දැන් හරි අපූර්වයි. මේ මෙහෙම කියනවා මේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය 2024/4/291. මොකද කියන්නේ? සමිතියේ කටයුතු පරිගණක කිරීමට අදාළව දෙවන වාරිකයේ ගෙවීම කිරීම. එක වාරිකයකට ගෙවලා. දැන් මේ මිලියන 39 කියන්නේ දෙවනි වාරිකය. කලින් මිලියන ගානක් ගෙවපු එක. ඒ ගෙවපු එක සම්බන්ධයෙන් මෙන්න මෙහෙම කියනවා. මෙම පරිගණක ගත කරන ක්‍රියාවලිය සඳහා දැනට Informatics International Limited ආයතනයේ ගෙවිය යුතු රුපියල් මිලියන 39 මිලියන 39යි 396,205යි 769ක මුදල සමිතියේ එවකට සිටි තොරතුරු තාක්ෂණ කමිටු නිලධාරින්ගේ පූර්ණ වගකීම මත ඒ කියන්නේ කලින් හිටපු තොරතුරු තාක්ෂණ නිලධාරින්ගේ පූර්ණ වගකීම මත ගෙවීම් කිරීමටත් එහි සියලු වගකීම් ඔන්න බලලා මල්ලේ ගලීට පයින් තැන එහි සියලු වගකීම් සාමාන්‍ය අධිකාරිය ඇතුළු තොරතුරු තාක්ෂණ කමිටුවේ නිලධාරින් වෙත පැවරීමට ඒ කියන්නේ මේකේ වගකීම් මේ හොර අතුරුපාලක මණ්ඩලය ගන්නේ නැහැ ඒවා පවරනවා නිලධාරින්ට සාමාන්‍ය අධිකාරිය ඇතුළු නිලධාරින්ට වගකීම් පවරනවා දැනට පවතින 46 පරීක්ෂණයේ සම්බන්ධව කිසිදු වගකීමක් වර්තමාන පාලක මණ්ඩලයට බාර නොගන්නා බවට තීරණය කරලා ධාර්ය අපූර්වයි නේද ඒ කියන්නේ දැන් 46 පරීක්ෂණයක් තියෙනවා මේකේ ගනුදෙනුවේ අවුලකුත් තියෙනවා හැබැයි අපි වගකීම බාර ගන්න ඕන නලින් ප්‍රනාන්දු ඔයා පත් කරපු ඔයාගේ නියෝගයෙන් කොමසාරිස් වර්ය පත් කරපු අතුරුපාලක මණ්ඩලයේ කෙරුවාව 46ක් තියෙනවා 46ක් තියෙන නිකන් නෙවෙයි මේක ඇතුලේ වංචා දූෂණ සහ අක්‍රමිකතා සිදුවෙලා තියෙන නිසා හැබැයි අපි ඒකේ වගකීම් බාර ගන්න ඒකේ වගකීම් බාර ගන්න ඕන සාමාන්‍ය අධිකාරිය ඇතුළු තොරතුරු තාක්ෂණ කමිටුව හරිෂෝ නේ ඒ නිසා මේ විදිහේ තමයි මේගොල්ලෝ තීරණ ඒ විතරක් නෙවෙයි දැනට ක්‍රියාත්මක අන්තර්පාලක මණ්ඩල සමාජිකයන්ට නේද මේ මහත්තුරු හරිද දැනට ක්‍රියාත්මක අන්තර්පාලක මණ්ඩල සමාජිකයන්ට පරිගණක පිළිබඳව සහ පරිගණක ගත කිරීමේ කටයුතු පිළිබඳව පූර්ණ දැනුමක් නොමැති බවක් මේ මහත්තුරු මෙලෝදයක් මේක ගැන දන්නේ නැ කියන එක පිළි අරගෙන අපිට තේරෙන්නේ නැ මට කොහෙන්ද ඉනාවෙන්නේ කියලා මේ නලින් ප්‍රනාන්දු පත් කරපු ආශාහපුවර්තිගේ අස්සෙනින් එවපු කවුද මේ හොර අතුරුපාලක මණ්ඩලේ කෙරුවා ඒගොල්ලන්ට පරිගණක ගත කිරීම සහ මේ ක්‍රියාවල ගැන පූර්ණ දැනුමක් නොමැති බවක් වෙන්න පුළුවන්නේ ඕනම කෙනෙකුට අපි ඒක පිළිගන්න ඕනම කෙනෙකුට හැම දෙයක් පිළිබඳව දේවල් දන්නේ නැහැ ඒක හරි හැබැයි එකී බව එකී සාකච්ඡා වලට පැමිණි සියලු දෙනාම පිළිගන්නා ලද බැවින් අනර සාකච්ඡා වලට ආපු ඔක්කොම පිළිගත්තලු මේගොල්ලන්ට පරිගණක ගැන කම්පියුටර් ගැන පරිගණක ගත කිරීම ගැන දැනුමක් තිබුණ නැහැ කියලා ලද පිළිගන්නා ලද බැවින් සමිතිය තාක්ෂණ කමිටුවත් සාමාන්‍ය අධිකාරිතුමාත් සියලුම ගෙවීම් සම්බන්ධව සමිතියට අලාභයක් නොවන බවට තහවුරු කරගනිමින් ඒ ඔවුන්ගේ පූර්ණ වගකීමට බැඳෙන බවට පාලක මණ්ඩලය තීරණය කරලා දී හරිචෝ අපි දන්නේ නැහැ මොකද මොළ මෙලෝ දෙයක් මේක ඇතුලේ විවිධ හොරකම් වංචා දූෂණ වෙන්න පුළුවන් දැනට 46 පරීක්ෂණිකුත් යනවා එහෙම තියෙද්දී අපි මේක ගැන මෙලෝ දෙයක් නැහැ ඒ නිසා ඕගොල්ලෝ වගේ කියන්නේ සාමාන්‍ය අධිකාරිතයි තොරතුරු තාක්ෂණ කමිටුවටයි වගකීම පවරනවා දන්නේ නැත්තම් ඒකට තමයි
උපදෙස් ගන්න නේද උපදේශකවරු ඉන්නේ උපදේශකවරුන්ගේ උපදෙස් අරගෙන ශේෂය ගැන දන්න අයගෙන් උපදෙස් අරගෙන මේක කරන්න ඕනකම තියෙනවා ඒ වෙනුවට ඒක පවරනවා තමන් අතපියා ගන්නා න්‍යාය අතපිය සදා ගන්නා න්‍යායක් තමයි මේ අනුගමනය කරලා තියෙන්නේ ඊළඟට ওই පරිගණකත ක්‍රියාවලිය එක වාරිකයක් ගෙවලා තියෙන මිලියන ගාණක් දෙවෙනි වාරිකේ මිලියන 39ක් ගෙවන්න දැන් සූදානම් වෙලා ඉන්නවා ඊළඟ එක තමයි අනිත් එක තමයි අනිත් කාරණේ තමයි මේ අනුරාධපුර නිවාඩු නිකේතනය මේ අනුරාධපුර නිවේද දැන් අධ්‍යාපන සහකාර සමිතිය සතුව තිබෙනවා අනුරාධපුර නිවේද නිවාඩු නිකේතනයක් මේ මොන අඩුපාඩුකම් තිබුණත් ගුරුවරුන්ට ඒ වගේම මේ සමිතියේ සමාජිකත්වයේ දරන අයට විවිධ පහසුකම් ඔවුන්ට ගින්නවා තැන් ගන්න ඒ ආදී විවිධ පහසුකම් තිබෙනවා එතකොට මේක සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ගන්නවා 24/4/281 අනුරාධපුර නිවාඩු මොකද කියන්නේ අනුරාධපුර නිවාඩු නිකේතන අලුත්වැඩිය කරා කියලා මේක කියනවා මෙහෙම දැනට ආයතනයේ මගින් ලබා දෙන ක්‍රමවේදයට අනුව කරන මිල ගණන් යටතේම කුලී පදනම මත බාහිර ආයතනයකට ලබා දීමට පාලක මණ්ඩල තීරණ කරලාදී දැන් මෙතෙක් කල මේ අනුරාධපුර නිවාඩු නිකේතනයේ පාලනය කරේ මේ සමිතිය කාර්ය මණ්ඩලය ඔවුන්ගේ සේවාවන් පිළිබඳව ගැටලු තිබෙනවා නම් තෘප්තිමත් නැත්නම් ඒකට විධිමත් ක්‍රමවේදයක් හදන එක වෙනම එකක් හැබැයි දැන් මොකද කියන්නේ දැන් නිවාඩු නිකේතනයත් කුලියට දෙනවා. අපි දන්නවා මේ කුලියට දෙනකොට කොහොමද ගහන ගෙහෙම. මොකද මේක ඇතුලේ දිස්ත්‍රික් කාර්යාල විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ දිස්ත්‍රික් කාර්යාල මිලදී ගැනීමවලදී, කලාප කාර්යාල මිලදී ගැනීමවලදී විවිධ යටි ගනුදෙනු සිදු වෙනවා. දැන් මේ අනුරාධපුර නිවාඩු නිකේතනයත් කුලී පදනමට දෙන්න බෝඩ් තීරණ ගන්නවා. අධ්‍යක්ෂ මණ්ඩල තියෙන මේ හොර අතුරු පාලක මණ්ඩලේ. නීති විරෝධී හොර අතුරු පාලක මණ්ඩලේ තියෙන අපි අහන ඕගොල්ලන්ට කොහෙන්ද එම් බලයක් දීලා තියෙන්නේ? කවුද එම් බලයක් දීලා තියෙන්නේ? රනිල් රාජපක්ෂලා මේ රට බූදලයක් වගේ හිතාගෙන කටයුතු කරනවා ඒ වගේම අද මේ හොර අතුරු බාලක මණ්ඩලය මේ රටේ 200,000කට වැඩි අධ්‍යාපන සහකාර සමිතියන්ගේ සමිතියේ සමාජිකයන්ගේ වත්කම් වලින් සමාජික මුදලින් ගොඩ නැගුණු මේ සමිතිය ඔවුන්ගේ බූදලයක් විදියට හිතාගෙන කටයුතු කරන එකක්ද මේ පේන්න තියෙන්නේ ඒ විතරක් නෙමෙයි මේක ඇතුලේ දැන් 2019 12 19 සෝපකාර සේවක කොමිෂන් සභාව නිතාම පැහැදිලිව නිර්වෘල්ව දැනුම් දීලා තියෙන මේ සමිතියට දෛනික සේවකීන් මේ බඳව ගන්න එපයි කියලා. හරිද? බඳව ගන්න එපයි කියලා ඉතාම පැහැදිලිව දැනුම් දීලා තිබෙනවා. නමුත් මේ පිරිස දැන් විශාල පිරිසක් 300කට වැඩි දෛනික සේවකයන් පිරිසක් බඳවෙන ඉතාලේ. ඒ විතරක් නෙමෙයි. දෛනිකව බඳවාගත්ත 144ක් අනියම් පදනමින් අනියම් පදනමට ඔවුන් නැවත බඳවගෙන තිබෙනවා. දිනපතා අධ්‍යක්ෂ මණ්ඩලය පැවැතෙන හැම වාරයකින්ද 15ක් 20ක් 25ක් දෛනික සේවකයන් මේ සමිතියට බඳවා ගනිමින් තිබෙනවා. කොමිසම් සභාවේ තීරණ උල්ලංඝනය කරමින් අද මේ සමිතිය කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා එක පැත්තකින් සම්පකාර පනත, අනිත් පැත්තෙන් සම්පකාර නීතිය, ඒ විතරක් නෙමෙයි කොමිසම් සභාවේ නීති රීති ඒ වගේම නියෝග උල්ලංඝනය කරමින් තමයි අද හිතුවමනාපට මේ සමිතියේ මේ පාලකයෝ කටයුතු කරමින් තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සමිතියේ දැන් මේ ඉන්න හොර අතුරු පාලක මණ්ඩලය නලින් ප්‍රනාන්දුගේ උපදෙස් මත පත් කළ තියෙන මේ 11 දෙනෙකුගෙන් යුත් හොර අතුරු පාලක මණ්ඩලය මේ තියෙන්නේ ඔවුන් ලබා ගන්න දීමනා 11 දෙනා මාසෙකට රුපියල් 25000ක දීමනා කරන මාසෙක 25000ක දීමනා ඊට අමතරව විවිධ දීමනා ඊට අමතරව ගමන් වියදම් කමිටු දීමනා විවිධ වියදම් ගන්නවා එක මේ හොර අතුරු පාලක මණ්ඩලෙ ඉන්න එක් පමණක් බදුල්ල පැත්තේ ඉන්න මම නම කියන්නේ නැහැ එක් පමණක් මාර්තු මාසෙට අරගෙන තියෙනවා 111,700ක් ඒක හොඳට ඒගොල්ලන්ට හොඳට ජීවත් වෙන ජීවන මාර්ගයක් බවට අද පත් කරගෙන තියෙනවා විශ්‍රාම ගියපු සමහර ගුරුවරු ඒ වගේම මේ අයගේ දේශපාලන හෙංචයියෝ ටිකට අද බඩරස්සාව කරන තැනක් බවට අද මේ සමපකාර සමිතියේ මේ 11 දෙනා පත් කරගෙන තියෙනවා 25000ක දීමනාවට අමතරව ලක්ෂයකට වැඩි හැම මාසෙකම ලක්ෂයේ ඉක්ම වූ දීමනා හොරපාරෙන් ලබා ගනිමින් මේ සමිතිය අද විනාශමුඛයට ගෙන යමින් තිබෙනවා ඒ නිසා අපි කියනවා විශේෂයෙන්ම නලින් ප්‍රනාන්දුගේ උපදෙස් මත ඒ වගේම අපි කියන මේ නලින් ප්‍රනාන්දුගේ උපදෙස් මත පහුගිය දිනවල මේ සමිතියේ මේ தத்துவයට එරෙහිව මේ සමිතියේ නිලවරණේ පවත්වලා මේ සමිතියේ සමාජිකින්ට බාර දෙන්න කියලා ඉල්ලීම සහිතව අපි නඩුවක් ගොනු කරා. අපි නඩුවක් ගොනු කරා. ඒ නඩුවට කවුද
නීති නීතිඥවරයා විදිහට අරගෙන තියෙන්නේ. නලින් ප්‍රනාන්දුගේ උපදෙස් මත ඒක ඉතාම පැහැදිලිව ඔවුන් මේ හොර අතුරුපාලක මණ්ඩලයේ ඒ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ලෙස ඔවුන් මේ වරගෙන තියෙනවා. ඒව තීරණ ලියලා තියෙනවා. ෆයිස මුස්තාපා කියන ජනාධිපති නීතිඥවරයා තමයි අරගෙන තියෙන්නේ. ඌට පළමු වටේ ගෙවනවා රුපියල් 37,50,000. කාගේ සල්ලිද? මේ රටේ සමාජිකයන් සල්ලි සමුපකාර සමිතියේ 37,50,000 ගෙවනවා. ඊට පස්සේ 110,000 ගෙවනවා. සමිතියේ මුදල් Tamanට ඕන කරන විදියට නීතිඥයින්ට නීතිඥ ගාස්තු විදියට ගෙවමින් තිබෙනවා. තමන් ගැටින් පයින් වියදම් කරනවා වගේ තමයි අද මේ සමිතියේ සමාජිකයන් මුදල් ටික මේ විදියට අවභාවිතා කරමින් තිබෙනවා. ඒ නිසා අපි දැන් කියනවා මේවට ඉරහිව, ඒ විතරක් නෙමෙයි, මේවට ඉරහිව කටයුතු කරන වෘත්ති සමිති නායකයෝ අද දඩේම් කරන්න කටයුතු කරමින් තිබෙනවා. අධ්‍යාපන සෝපකාර පොදු සේවක සංගමේ සභාපතිවරයා කොළඹ කාර්යාලේ ඉඳලා උඩුගමට මාරු කරන උඩුගමට ඩාල්ලේ උඩුගමට මාරු කරන අනීතික ස්ථාන මාරුවක්. ඒකට ඉරහිව වුන් නීතියෙන් අධිකරණයේ අභියෝග කරනවා. ඒ ස්ථාන මාරුවට වාරණයක් ලබාගෙන දෙනවා. ඒ විතරක් නෙමෙයි, අද මොවුන් නීති විරෝධී විදියට ගත්ත සමහර තීන්දුව වලට එරෙහිව අධ්‍යාපන සෝපකාර සමිතියේ සේවකයන් විශාල පිරිසක් නඩුමකට ගිහිලා තියෙනවා. ඒ නඩු වලට යන්නේ නැහැ. නඩු වලට යන්නේ නැහැ. දඩ කන උසාවියෙන් ඒ දඩයත් සමාජික මුදලින් ගෙවනවා. හොර අතුරුපාලක මණ්ඩලයක් පත් කරගෙන ඒ හොර අතුරුපාලක මණ්ඩලිය උමනාට කටයුතු කරන සේවකයෝ 11,000ක් යොදාගෙන මේ සමිතියේ මුදල් කාබාසිනියා කරමින් තිබෙනවා. ඒ නිසා අපි කියනවා තවදුරටත් රනිල් රාජපක්ෂ මේ හවුල් ආණ්ඩුවේ මේ රට විනාශ මුඛයට ගෙනියනා වගේම මේ අධ්‍යාපන සමපකාර සමිතියත් විනාශ මුඛයට ගෙනියන්න ඕගොල්ලන්ට අයිතියක් නැහැ. ඒ නිසා අපි කියනවා තව මාස 4යි, වැඩි කල් යන්නේ නැහැ, තව මාස 4යි. මේ ජූනි මාසේ 5 වෙනිදා, ජූලි 5, අගෝස්තු 5, සැප්තැම්බර් 5, ඔක්තෝබර් 5 වෙනකොට මේ රටේ ජනතාවාදී පාලනයක්, නීත්‍යානුකූල පාලනයක් ගොඩනැගිලා අවසන්. ඒ නීත්‍යානුකූල පාලනය ඇතුලේ අද මේ සමිතිය විනාශ මුඛයට අරගෙන යන ඒකට කටයුතු කරපු නලින් ප්‍රනාන්දුට, එයාගේ සමපකාර කොමසාරිස් ආශා හපුආරච්චිට, ඒ වගේම මේ සමිතිය පහුගිය අවුරුදු දෙකක් තිස්සේ විනාශ මුඛයට ගෙනිච්ච මේ හොර නීති විරෝධී අතුරුපාලක මණ්ඩලයටත් ඒ පාලක මණ්ඩලයට උඩගෙඩි දෙන මේ සමිතියේ ඉතාමත් 11,000ක් අතේ ඇඟිලි ගන්නට වඩා අඩු 11,000ක් වෙච්ච සේවකින්ටත් වන්දි ගෙවන්න සිදු වෙනවා නීත්‍යානුකූල ලෙස. එනිසා උන්ට රහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඉදිරියේදී ගොඩනැගෙන ජනතාවාදී පාලනයක් තුල අනිවාර්ය ලෙසම කටයුතු කරනවා කියන අවධාරණයත් අපි මේ මොහොතේ කරන්න ඕනේ. එනිසා අපි කියන්න ඕනේ තව තවත් දැන්වත් තව මාස 4යි තියෙන්නේ අවසන් කාලයේත් මේ සමිතියේ කෝටි ගණනක් වෙච්ච සමාජිකයාගේ මුදල් වලින් සෙල්ලම් කරන්න එපා, බඩපිනුම් හිටුපිනුම් ගහන්න සූදානම් වෙන්න එපා කියලා අපි මේ සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ මේ හොර අතුරුපාලක මණ්ඩලයේ මහත්වරුන්ටත්, වගේම ඔවුන්ට උඩින් ඉන්න සමපකාර කොමසාරිස්වරයාටත්, එයාටත් උඩින් ඉන්න නලින් ප්‍රනාන්දු සමපකාර ඇමතිටත් අවධාරණය කරන්න ඕන. මේ කරුණු ටික පැහැදිලි කරන්න තමයි අද මේ මාධ්‍ය හමුව කැදෙව්වේ. නිසා මේ රටේ විශාලතම ණය දෙන සමපාර සමිතිය මේ විදියට විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා අපි මේ රටේ අධ්‍යාපන සමපාර සමිතියේ ලක්ෂ 2කට වැඩි සියලුම සමාජිකයන් ගෙනුත්, ඒ වගේම දහසකට ආසන්න මේ සමිතියේ සේවක කාර්ය මණ්ඩලෙනුත්, මේ සමිතියට හිත ඇති කාර්ය මණ්ඩලෙනුත් අපි ඉතාමත් ඕනෑකමින් සහ දැඩි උවමනාවකින් යුතුව සහෝදරත්වයෙන් යුතුව ඉල්ලා සිටිනවා. අපේ රටේ ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, පිරිවෙන් ගුරුන් සහ ගුරු උපදේශකවරුන්ට විශාල ප්‍රශ්නයක් තිබෙනවා, ආර්ථික ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය නිසාම තමයි 2021 ගුරු විදුහල්පති වෘත්තීය සමිති සම්දානයේ විදියට මෙරට ගුරු සංගම්, විදුහල්පති සංගම්, පිරිවෙන් ගුරු සහ ගුරු උපදේශක සමිති 30ක් එකතු වෙලා එක අබද්දව දැවැන්ත සටනක් කරලා විවිධ අවලාද මැද, විවිධ අපහාස මැද, විවිධ බාධක මැද අපි දින 120ක අඛණ්ඩ අරගලයකින් පස්සේ ඒ සටනේ යම් කොටසක් ජයග්‍රහණය කරන්න සමත. ඒ නිසා තමයි අද ගුරුවරු කොන්ද කෙලින් තියාගෙන යම් ප්‍රමාණයකට හරි උගේ ජීවිතේ ගැට ගහගන්නෙමින් තියෙන්නේ. ඒ කරපු අරගල නිසා ඒ අරගලයට නායකත්වය දුන්නේ ලංකා ගුරු සේවා සංගමයත් ඇතුළු, ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ඇතුළු ගුරු සහ විදුහල්පති වෘත්ති සමිති සන්දානේ. එතකොට එදා ඒ සටන ඉතාමත් සටන්කාමී ලෙසත්,
උපක්‍රමශීලීවත් ජයග්‍රහණය කර අපි මෙහෙවන්න සමත් වුණා. එදා ඒ සටන යනකොට ඒ සටන අල කරන්න, ඒ සටන පාලකින්ගේ උමනාවට මෙහෙවන්න, ඒ සටනේ අයිතිකාරව වෙන්න විවිධ පිරිස් උත්සාහ කළා. සමහර ස්වාමින් වහන්සේලා ඇතුළු විවිධ පිරිස් උත්සාහ කළා. ඒ සටන දියාරු කරන්න විවිධ ක්‍රියාමාර්ග ගත්තා. එක වෙලාවක ඒ සටන අරලියගහ මන්දිරයට උමනා විදියට කළමනාකරණය කරන්න අභයාරාමයේ හරහා උත්සාහ කළා. ඒ අය තමයි අද ওই පහුගිය දිනවල දියත් වෙච්ච ඒ සටනේ අයිතිකාරව බවට පත් වෙන්න උත්සාහ කරමින් තිබෙනේ. ඇත්තටම ගත්තොත් ඒක ගුරුවරයාගේ අයිතිය දිනා දීමේ වැටුප් සටනක් නෙවෙයි. ගුරුවරයාගේ අයිතිය දිනා දීමේ වැටුප් සටනක් නෙවෙයි. මේ එක එක සමු WhatsApp සමූහයන් හදාගෙන ඒ වගේ ඇතුලේ කළේ ඇත්තටම වුන් වෙනත් පටු දේශපාලන උවමනාවක් වෙනුවෙන් තමයි ඒ සටන මෙහෙයුවේ. ඒ සටන මෙහෙයවපු කණ්ඩායම් ඔවුන්ගේ WhatsApp සමූහයන් අතුලේ හුවමාරු කරපු විවිධ මැසේජ් දියා, විවිධ පෝස්ට් දියා හොඳින් බලන කෙනෙකුට, බුද්ධිමත්ව බලන ඕනෑම ගුරුවරයෙකුට, විදුහල්පතිවරයෙකුට තේරෙනවා මේක වැටුප් සටනක් නෙවෙයි වෙන දේශපාලන උවමනාවක්. මොකද පසුගිය දින 120ක සටනින් පස්සේ මෙරට ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු, ගුරු උපදේශකවරු, සාතිචේ බෞතරයත්, ලංකා ගුරු සේවා සංගමයේ වටාත්, ඒ වගේම ඔවුන් වෙන 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 වෘත්ති සමිතිවල හිටියත් දේශපාලනිකව මාලිමා වටාත් ඔවුන් පෙළ ගැහිමින් තිබුණා. ජාතික ජනබලවේග වටා ඔවුන් පෙළ ගැහිමින් තිබුණා. අන්න ඒ ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරු සහ ගුරු උපදේශකවරු මාලිමාවෙන් ගලවන්න ඔවුන්ට ඕනකමක් තිබුණා. ඒ නිසා ඒක තමයි ඔවුන්ගේ දේශපාලන අරමුණ බවට පත් උනේ. මේ සමූහයන් අරහා අපේ පක්ෂ නායකින්ට විවිධ මඩ අවලා දැනගන්න පටන් ගත්තා. මට පෞද්ගලිකව මඩ අවලා දැනගන්න පටන් ගත්තා. ඒ නිසා එවැනි උවමනාවකට තමයි ඔවුන් කටයුතු කරේ. ඉතින් අපි දැක්කා දැන් ඊයේ දිනවලත් ඒ WhatsApp සමූහයන් වල හුවමාරු වෙලා තිබුණා. අද පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාසගේ කතාවට සවන් දෙන්න. එතකොට ඔවුන් මේක හදාගෙන ඇවිල්ලා අවසානේ ගිනලා තියෙන ඉතින්ද. අද සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ කියනවා අපේ මගේ ආණ්ඩුවක් ආම 3-2 දෙනවා. ඒකට තමයි මේ පෙළගස්සමින් ආවේ. ඒ නිසා හරි පැහැදිලි මේක ඇතුලේ තිබුණේ වැටුප් සටනක් නෙවෙයි වෙන දේශපාලන උමනාවක් මේක ඇතුලේ ක්‍රියාත්මක වුණේ. ඉතින් අපි ඊයේ දවසෙත් ගුරු විදුහල්පති වෘත්ති සමිති සන්ධානය අපේ සටනේ තවත් පියවරක් ලෙස මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍යාම් සේමසිංහ, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යංශ අනිකුත් නිලධාරීන් සමග අපි දීර්ඝ සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවේ අනුතුරු ඔවුන්ගේ පැත්තෙන් දැන් එකඟතාවයක් පළ කරලා තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ, මහා භාණ්ඩාගාරයේ, අධ්‍යාපන අමාත්‍යංශයේ ඒකාබද්ධව මේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරලා ඉදිරියේදී ඔවුන්ගේ ස්ථාවර සහ තීරණේ දරන දෙන්න. අපි අපේ සටන අඛණ්ඩව යනවා. අපි ලබන 7 වෙනිදා මාතරදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න සූදානම් වෙලා තිබෙනවා. මේ කාලගුණ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ඒ වගේම ඊළඟට ලබන 12 වෙනිදා රට පුරාම කලාප මට්ටමින් හැම කලාප මට්ටමකින්ම හැම කලාපයක් පදනම් කරගෙනම දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා. ආණ්ඩුවේ වටත් කන් දෙන්නේ නැත්නම් ඔවුන් සූදානම් වෙන්න ඕන ලබන 26 දැවැන්ත ගුරු බලයක්, ගුරු විදුහල්පති, පිරිවෙන් ගුරු, ගුරු උපදේශක බලයක් අපි කොළඹට කැඳවනවා. ඒ නිසා අපි මේ සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් තිබෙනවා. මේ සටනට වෙට්ටු දාන්න, කකුල් මාට්ටු දාන්න කවුරු සූදානම් වුණත්, කවුරු උත්සාහ කළත් ඒවට ඉඩ නොතබා අපි ගුරු විදුහල්පති වෘත්ති සමිතිය සන්ධානයේ එදා වගේම අදත් මේ සටන පෙරට ගෙන යමින් තිබෙන අපි මෙරටේ ගුරුවරුන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන්, ගුරු උපදේශකවරුන්ගෙන්, පිරිවෙන් ගුරුවරුන්ගෙන් ඉල්ලනවා මේ විවිධ බොරු වලවල් වල වැටෙන්නේ නැතුව ඔබ සටන එදා වගේම වෛද්‍ය දිනා දීපු ගුරු විදුහල්පති වෘත්ති සමිති සන්ධානය කරේ විශ්වාසය තබලා අපිත් සමග මේ සටන ජයග්‍රහව ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම අපි කරමු. නැහැ, කිසිසේත්ම වෘත්ති සමිති අතුරු ගැටුමක් නෙවෙයි. මේ කියන කුඩා කල්ලියට උවමනාවක් තිබෙනවා ගුරුවරු සහ ගුරු සංගම් අතර ගැටුමක් හදන්න. ඒක තමයි පාලකින්ගේ සහ ඉදිරියේදී පාලනට එන්න බලාගෙන ඉන්න මේ පරාජිකා වෙච්ච වෘත්ති මේ පක්ෂවල උවමනාව. ගුරු සහ ගුරු සංගම් අතරේ බෙදීමක් හදන්න. ඒ වගේම ගුරුවරු අතරේ ભેදය හදන්න. මොකද 2021 සටන කියලා කියන්නේ මේ සියලු දෙනා එකට සමගිව බල සම්පන්නව සංවිධානාත්මකව මෙහෙවපු ඉදිරියට ගියපු සටනක්. ඒ සටන තමයි ඒ සමගිය තමයි පාලකයට ඉසරදයක් උනේ. ඒ සමගිය තමයි අදත් හෙටත් පාලකයට ඉසරදයක් වෙන්නේ. ඒ නිසා ඒ සමගිය බිඳින්න ඕන. ඒ සමගිය බිඳින්න නම් ඔවුන්ට එළියෙන් මේක බිඳින්න බෑ. ඇතුළෙම ඔවුන්ට ඇතුළෙන්ම කොටස් තෝරගෙන පටු උමනාවන් වෙනුවෙන් කටයුතු කරන කුඩා කල්ලියක් තෝරගෙන ඒ කල්ලිය හරහා මේක බිඳින්න ඕනකම තියෙන. ඒක තමයි මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ.